මේ තියෙන්නේ රුපියල් 20 කරගත්ත එක ගිනි පෙට්ටිය. මේකේ කුරු 45ක් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ ගිනි පෙට්ටි 22ක්. අද අපි කරන්න යන්නේ දැන් මෙතන ගිනි පෙට්ටි 25ක් විතර තියෙනවා. මේ 25 කුරු 1000ක් විතර තියෙනවා කොහොමද සෙට් වෙනවා. මේ 1000ම ඩාලි වලලා බාබකියු එකක් දාන්න යන්නේ. අමුතු වැඩක් කරනවා. මෙතන තියෙනවා ගිනි කුරු 1000ක්. දැන් මේ ටික එකට ගොනු කරන්න යන්නේ සෙලෝ ටේප් එකක් ගෙනවා. සෙලෝ ටේප් එකෙන් දැන් වටේ රොදාගෙන පිටි බැඳගමු. මම කොහමද මේ ටයිල් කඩයක් ගෙනා මේ ටයිල් කඩේ උඩ දිගේ ඉවරලා වැඩේ කරමු. ටයිල් කඩේ තියා ගන්නවා. ටයිල් කඩේ තියාගත්තා. දැන් මේගොල්ලෙන් මේ ගිනි කුරු ටික ෆික්ස් කරගන්න මොකක් හරි ක්‍රමයක් හිතන්න ඕනේ. මම පොඩ්ඩක් හිතනකම් පොඩ්ඩක් ඉන්න. මම දැන් මේක අය කරගන්න මේ වගේ කඩදාසියකින් හදපු බලල්ලක් අරන් ආවා. දැන් මේ බලල්ල ඇතුළට මේ ගිනි පිටක ගන්න මේ විදියට. හදව ගන්න ටිකක් අමාරු වුණා. ඊට පස්සේ මම සෙලෝ ටේප් එකක් කරන් වටේට කඩදාසි වටේට එදුවා නැත්තම් ගිනි කුරු ටික හැලිලා යනවා. මේ දින අපි බෝරේ ටෙස්ට් කරලා තියෙන ගුරු 1200ක් විතර තියෙන්නේ. කොහම හරි හරි අමාරු මේ වැඩේ කරගෙන යත්තේ. දැන් අපි මේකට උඩින් ඒ කියන්නේ අපිට ගිනාපු දේ තියලා ඉවරලා මේ ටික මොකද වෙන්නේ බලමු. පාරේ කොයි බද අනේ ඩොම් පෙට යන පාරේ කොයි බද. දැන් අපි වැඩේ කරන්න යන්නේ බලමු මොකද වෙන්නේ කියලා. මේ දින අපි හදාගත්ත සුසේස කියන්න යන්නේ බලමු මොකද වෙන්නේ කියලා. ගිනි ගන්න ඇති හරි අපි දැන් විනාඩි 10ක් විතර මේක ඇවිල්ලා ඉන්න බලාගෙන හිටියා. විනාඩි 10කට පස්සේ අපි මොකද වෙන්නේ කියලා බලමු. අපි බාබකියු එක ඇවිල්ලාද කියලා මේක පොඩ්ඩක් අනිත් පැත්ත දාලා පොඩ්ඩක් ලයින් එක ගහලා බලමු. හරි මේ විදිහට අපි තා විනාඩි 10ක් විතර තියලා පුංචි. හරි මම හිතනවා දැන් මේක පිච්චිලා ඇති කියලා අපි මේක බලමු මොන වගේ කට් එකක් තියෙන්නේ කියලා. හරිම රස්නේ. කොහොමයි මේක පැය භාගයක් විතර ඇවිලිවිලි තිබ්බා. බලමු පුච්චපු එක ගැලලා කාලා මොන වගේද කියලා තාත්තේ. අඟුල වල දෙන්නේ. හැබැයි රහයි. හැබැයි අම්මට දීලා බලමු ගැලලා. අම්මා මේක කෑලා කාලා බලන්න. ඉතිරි. මොනවද මට එපා. අප කැමරාමන් කණ්ඩායි යන්නේ රහයි. පෑ භාගයක් විනාඩි 45ක් 30 ඇවිල්ලා පස්සේ කොහම හරි ටයිල් එක බිඳිලා ගිහිල්ලා තිබ්බා. තිබ්බ රස්නියටද කොහෙද? අදර් වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන් යන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, කරන්න තියෙන හැමදේම කරන්න.